බමුණු කියලා තිබුණා මෙහෙම කතාවක්. ඒගොල්ලෝ කියනවලු සුදු පාට කපුටෝ ඉන්නවා කිව්වත් විශ්වාස කරන්න. මහා මුහුදේ මාළුන්ගේ පාසටහන් තියෙනවා කිව්වත් විශ්වාස කරන්න. අට්ටික්ක ගහේ මල් තියෙනවා කිව්වත් විශ්වාස කරන්න. හැබැයි ඉස්සී වාක්‍යයන් නොවිශ්වසි මේ කාන්තාව කියන වචන නම් විශ්වාස කරන්න එපා කිව්වලු. ඒගොල්ලෝ කියපු එක හරිද වැරදිද? හරිද වැරදිද පුතා? වැරදි. මොකද අපේ අම්මා තරම් අපිට විශ්වාස නැහැ කවුරුවත් පුතේ. මේ කතා විශ්වාස කරන මිනිස්සු අම්මා විශ්වාස කරන්නෙත් නැති වෙන්න ඕනේ. දරුවනේ ඉස්සර කාලේ සමහරු කියලා තිබුණා කාන්තාව කියන්නේ දුක් විඳින්නම ඉපදිච්ච කට්ටිය කියලා. ඇත්තටම තාත්තද වැඩියෙන් දුක් විඳින්නේ අම්මද? කවුද? අම්මා. අම්මා තමයි ගොඩක් දුක් විඳින්නේ. තාත්තගෙනම් ජොබ් එක අවුරුදු 60න් පස්සේ ආට විස්රාම යන්න පුළුවන්. අම්මට විස්රාම යන්න පුළුවන්ද? අම්මට පෙන්ෂන් ගන්න පුළුවන්ද? එයාට මරණකම් විස්රාම ගන්න බෑ. එයා දරුවන්ගේ වැඩ. මගේ අම්මත් ඔයාලගේ අම්මත් එයාලගේ වයස කීයේ වුණත් තාම ලිප ළඟ කොන්ද නමගෙන බත්තම්බන රාජකාරී. ඒක නිසා අමතක කරන්න එපා. අම්මල කියන්නේ මරණකම් නිවාඩු ගන්න නැති ජාතියක්. අම්මල තාත්තලට වැඩිය දුක් විඳිනවා පුතේ. දරුවෙක් ඉපදෙන දවසේ මිනිස්සුන්ගේ අටකෝටු 20ක් එකට තියලා දෙකට කඩන තරම් අම්මා කෙනෙකුට රිදෙනවා. එච්චර තාත්ත කෙනෙක්ට රිදුනොත් ඒ තාත්තා මැරෙනවා. එතන ඉඳලා ඇයට කොච්චර දුක් තියනවද? ඒ වුණාට තාත්තා නම් කියනවලු ගෑනු අයට නම් මොකද ඉතින් අම්මලාට නම් මොකද ඉතින් අපි ගෙනත් දෙනවනේ ගෙදරින් ඉන්නනේ තියෙන්නේ කියලා. ඒ වුණාට තාත්තලා දන්නේ සමහර තාත්තලා තාත්තට වැඩිය අම්මලා දුක් විඳිනවා කියලා. ශක්තිමත් කාන්තාවද පිරිමියාද? ළමයි කියන්නකෝ. ගෑනු ළමයිද ශක්තිමත් පිරිමි ළමයිද? ශක්තිමත් පිරිමි ළමයි ශක්තිමත්. ගෑනු ළමයි ශක්තිමත්. දරුවනේ හරි මං කියලා දෙන්නම්කෝ. කාන්තාව කාය ශක්තිය අතින් පිරිමි තරම් ශක්තිමත් නැති වුණාට පිරිමින්ට වැඩිය දුක් දරා ගන්න පුළුවන් කමක් එයාට තියෙනවා. කායිකව දුර්වල කෙනෙකුට කායිකව ශක්තිමත් කෙනෙක් හිරියර කරන එක පීඩා කරන එක හොඳ වැඩක්ද නරක වැඩක්ද? එහෙනම් යම්කිසි පිරිමියෙක් ඉස්ත්‍රියකට ගුටි බැට දෙනවා නම් ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද? නරක වැඩක්. ආදරණීය දරුවනේ බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා මොකද්ද දන්නවද? ඉන්දියාවේ කිව්වනේ ගෑනුන්ට මොලේ නැහැ, ගෑනුන්ව ගණන් ගන්න එපා, ඒගොල්ලන්ට ආගම අදහන්න දෙන්න එපා, එහෙම කිව්වනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තමයි කියලා දුන්නේ නසෝ සබ්බේසු ථානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉතිපි පණ්ඩිතා හොන්ති තත්ථ තත්ථ විචක්ඛනා. සෑම තැන්හිදීම පිරිමින්ම පණ්ඩිතයෝ නොවෙති. ස්ත්‍රීන්ද ඒ ඒ තැන්වලදී ඥානෙන් බුද්ධියෙන් උසස් විය හැකිය. කාන්තාවෝ මහන වෙලා රහත් වුණා. රහත් මෙහෙණින් වහන්සේ නමක් ශ්‍රී මහා බෝධිය රැගෙන මේ රටට වැඩියා. උන්වහන්සේගේ නම මොකද්ද? සංගමිතා මහත්තරණින් වහන්සේ. එහෙනම්
රහත් බව නොලැබූ සියලු පිරිමින්ට වඩා ඇය උතුම්ද නැද්ද? උතුම් මහරජ්ජරුවොත් ඒ රහත් මෙහෙණින් වහන්සේට වන්දනා කළේ ඒ උතුම් අවබෝධයටයි. එහෙනම් උන් ළමයි අද මතක තියාගන්න පිරිමිකමවත් ගැහැණුකමවත් නෙමෙයි වටින්නේ මිනිස්සු ළඟ තියෙන මනුස්සකම ගුණධර්මයි වටින්නේ. ඒක නිසා අපි අද දවසේදී කියලා දෙන්න ඕනේ පිරිමියෙක් වීම නිසා හෝ ගැහැණියක් වීම නිසා හෝ කිසි කෙනෙකුට උසස් කියලාවත් පහත් කියලාවත් කියන එක බරපතල වැරැද්දක්. මිනිස්සු උසස් හෝ පහත් හෝ වෙන්නේ වැඩවලින් විතරයි කියලා මතක තියාගන්න ඕනේ. අම්මලා අක්කලා නංගිලා දෝනිලා ඒගොල්ලෝ මේ ඉස්කෝලේ වැඩියෙන් ඉන්නේ ගැහැණු අයද පිරිමි අයද? ඉස්කෝල උගන්නන ගුරුතුමියලද ගොඩක් ඉන්නේ ගුරුතුමාලද? ගුරුතුමියලා නේද? ගොඩක් ඉන්නේ ගුරුතුමියලා නේද? පන්තියේ වැඩියෙන් ඉන්නේ දෝනිලාද පුතාලද? වැඩියෙන් ඉන්නේ? වැඩියෙන් ඉන්නේ? දෝනිලාද? දෝනිලා වැඩි මැඩම් කියනවා දෝනිලා තමයි වැඩි කියලා. හොඳයි ඉස්කෝලේ වැඩියෙන් ඉන්නේ දෝනිලා. පුතාලා කැමති නෑ පුතාලගේ බලය අඩු කරගන්න. ඒ වුණාට ඉතින් පුතාලත් හරිම හොඳයි. මම මේ කියන්න හදන්නේ නැද කාන්තා දිනේ නිසා දරුවනේ හිතලා බලන්නකො ගුරුතුමිය අම්මා අක්කලා මේ දෝනිලා මේ සමාජය ඇතුලේ කොච්චර මේ රට ලෝකෙට වැඩ කරන කාන්තාව ඉන්නවද? ඒක නිසා අද වගේ දවසක මේ මං වගේ දරුවේ බිහි කරපු මෑණියන්ගේ ඉඳලා ඔයාලගේ ආදරණීය අම්මාවරුන්ට උපහාර වේවා. හොඳ අම්මා කෙනෙකුට දාව ඉපදිච්ච කිසිම දරුවෙක් ස්ත්‍රියකට හිරියර කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හොඳ අම්මා කෙනෙකුට දාව ඉපදිච්ච දරුවෙක් ස්ත්‍රියකට අපහාස කරන්නේ නැහැ. මක් නිසාද? එයාගේ අම්මා කාන්තාවක් බැවින්. දරුවනේ අපි මේ සමගින් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරන්න සූදානම් වෙන්නේ. දොහොත් මුදුන් තියලා වැඳගෙන අපි අද ලෝක කාන්තා දිනේ දවසේ මෙලව ඉන්න පූජනීයම ස්ත්‍රිය අම්මාට වන්දනා කරමු. දස මාසේ පුරේ කත්වා පෝසේති උද්ධිකාරණං ආයුදීගං වත්ස සතං මාතුපාදං නමාමහං. දස මාසයක් අපේ කුසයේ තියාගෙන ඇස නිදි නැතුව අපි හින්දා හඬාගෙන කුස පුරවන්න මා කුසගිනි උහුලගෙන සිටි මවුතුමිය දිග ආයුෂ ලබනු මෙන. මං හින්ද ගොඩාක් දුක් වෙන්න අපි හින්ද බඩගෙන ඉන්න නිදිවරණ මනසින් වෙහසෙන කයින් වෙහසෙන මේ ලෝකෙ මට හම්බ වෙච්ච ශ්‍රේෂ්ඨතම ස්ත්‍රිය නොබයි ආදරණීය මෑණියනි ඔබතුමිය නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා.